අයි බුවන් දරුවනේ. අපි අද දවසේ ඔයාලත් එෙක් කතා කරන්න බලාපොරොත්වයෙන් අප YouTubeු නාලිකාව සමග පහස්වේණයේ ඉගෙනම ලබන දරුවන්ගේ ගැනිතේ පාඩමක් සමඟ වි පාඩම්පොතේ විසි නමවෙනි පාඩම ගරුවත් පොතෙ රෝම සංක්‍යංගතියන පාඩමත් එක්කයි. ඉතිං ආදරණය දුවිපුතේ අද දවශ්‍යට පේනවා මේ රෝම සංක්‍යංක කියන පාඩම ඔබට කියල දෙද්දි බලාපොරොත්වයෙනවා අපි මේ රෝම සංකඛ්‍යංක එකේ සිට විශ්සදක්වා කියවන්නත් ලියන්න ඒ තමයි ඒවාට මේ නිපුුණතාවේ ඇති කරන්නට තියන්නේ මේ ගුරුවත්තුතිේ මේ වැඩකොට සත් එක්ක එතකොට අපි රෝම සංඛ්‍යංක සහ හින්දු අරාබී සංක්‍යංක කියන්නේ මොනවාද කියලා අපි ඉගෙනගන්නට හිදු අරාබි සංඛ්‍යාන් ක අපි එක දෙකතුනාා තර පහායාතාට නමය දහය කියලා හෙමයි කොළහ කියලා දිගට මේ වෙන කොට අපි හිදු අරාබි සංඛ්‍යා දන්නවා හැබැයි රෝම සංඛ්‍යංක අප අද බලින්ම ඉගෙන ගන්න යනවා ඉතිංපුතේ මේ පාඩමින් අපිට පහුගිය විභාග කීපයකම ලැබිච්ච ප්‍රශ්න අපි අවසානයේදි මේ පාඩමවසානිදිසාපච්චා කරු එතකොඩ දැනට අවුරුදු දෙකකින්තුනකින් වගේ මේ පාඩ මහහා සම්බන්ධ ප්‍රශ්මයක් නැබුුණ ඇැති නිසා. ඊළඟවී බහගෙද අපි මේ පාඩ මහා සම්බන්ධ ප්‍රශ්මයක් දේවී කියලා බලාපොත්තිය නො අඉතිගේ හිදී. ඔබට ඒ අදාල ලක්කුණු ප්‍රමාණ්‍ය ලබා ගැනීම සඳහා හොඳට අපි හිතනවා මේ පාඩමත් එක්ක අපි සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ කටයුතු කරයි කියලා. තිින්පුතේ දේ බලන්න ඔබට පේනවාවම මෙතන රෝම සංඛ්‍යාංක හිදු අරාබි සංක්‍යයා මේ විදියට දහයට යනකං ඔබට දාලා තියෙනවා. ඉඩමතරවෝ ඔබට පේනවා මෙතන රෝම සංක්‍යාන්ක දහට යනකං ඉස්සර වෙලාල ීල තිෙනවා. ඉතින් බලන්න පුදේ දුවේ පැහැදිලුවවම ඔබට පේනවා මේ ර හින්දු අරාබි සංඛ්‍යා සහ රෝම සංඛ්‍යාංක බැලුවම් පස්ස එක රෝම සංඛ්‍යන්කේලියන්නේ සිම්පල් අයි විදියට දෙක අයි දෙකක් ලියල තියෙනවා සිම්පලයි තුනක් කියීල තියෙනවා හතර අයි සහ වීියලතිය සිිම්පල්ල අයිසා වීදකොට උබ දන්නවා පහ තමයි මේ වී අක්ෂරය පෙන්නන්නේ ශෝම සංඛ්‍යාංක පහ වී අක්ෂරයෙන් පෙන්නනවා හතර පෙන්නන්නේ අපි වංගත පැත්තිං එකක් අඩුවෙන් ගීලතිෙනවා අයි සංඛ්‍යාව වංගත පැත ීලතියවානවිදියට ඉතිං හය කියලක කියන්නේ ව අයි විදියටත් හත වී අය අකුරු දෙකක් දකුණුව පැත්තට එකතු කරලා තියෙනවා අට වී අකුර ලියලා අයකුර තුනාක් කොබට පේනවා මේ විදියට ලියල තියෙනවා දහයලියන්නේ අපි එක් සකුර විදියට නමේ ලියන්න අපි වංගත පැත්තිෙන් අයකරක් ලි්වාම මෙන්න නමේ එතකොටට පේනවා රෝම සංක්‍යන්කෑටතේ අංක එක ලියවෙන්නේ සිිබ්බල් අයිවිදියට අංක දෙක ලියවෙන්නේ මේ ආකාරයට සිිම්පල් අයකුරු දෙකා ක තුනලියන්නේ සිම්පල්ලයි යකුරුවේවා තුනක් ඔය විදියට ලිල තියෙනවා නැවත බැලුවොත් අංක හතර කියන්නේ අයි වී පහ කියන්න වී හය කියන්න වී අයි හත කියන්න වී අ අට කියන්න ව අයි අයි කියල මේ විදියට නවය කියන්නේ මේ ආකාරයටත් දහය මේ ආකාරයටත් ඔබට නැවතත් මම ලියල පෙන්. ය තමයි පපුතේදගේ රෝම සංඛ්‍ය එකේ සිට දහය දක්වා නැවත අපි බලනවා දහයේ සිට එකොළ හා දක්වා තින් අපිට විභාගේ මෙන්න මේ හාකාරයට සමහරක්ලාවට හිස්තැම්පුරුවණ තියෙනවා අපි ඒවා දැනට පේපරයට ගෙල බලමු අපි අද බලමු මේ විදියට බලන්න එකකොළහේ ඉඳලා විශස්සට යනකං රෝම සංක්‍යාංක ලියන විදිිය. එකකොළ හෙ ඉදල විස්සට යනකම් නැවතත් රෝම සංඛ්‍යාන්ක ලියන විදිහ තමයි ඔබට මේ දාලා තිය පැත්ති හි දවාරාභි සංඛ්‍යාන්කතියෙනවා ්‍රෝම සංක්‍ය බලන්න එකොලහ කියන්නේ මෙන්න X අ විදියට සල කළති දොළහ ලියල තියෙන්නේ x අයි අකුරු දෙකක් මෙතන ලියල තියෙන එතකොට දොළහයි දහතුන කියල ලියන්න එපුතේ x අ අ අයි අකුරු තුනක් දහ හතර ලියන්නේ x ලියලා හතර ලියන්න පිදන්නවා අයිවි මේ විදිී දහහතර පහළොව ලියන්නේ එක් ව විදියට දහසය ලියන්න පුතේ x ව පහළවයි අයි එකතුනාාම දහසයයි දහහත ලියන්නේ x ව පහළවයි දහසයයි අයි එකතුරාම තවත් අයි එකක්කින් දහතයි දහටලියන්නේ x පහළවයි දහසයයි දහහතයි දහටයි දහනවයයි <Daha> කියන්නේ X අරගෙන මේ විදියට නවය ලියනවා නවය ලියන්නේ අයිX දිට. ඔන්න දහනමය විශ්ස කියල කියන්නේ XX. ඔබට මේ සටහන බැලුවම හොඳටම පේනවා කොහොමද අපි රෝම සංක්‍යංක එකේ සිට විශ්ස දක්වා ලියන්නේ කියලා. ඉතින් පුතේදුවේ මේක පුරුදුවෙන්න. මේක පුරුදු නම් පස්සෙ බලන්න ඔබට මේ එක ඉරටු කෑල්ලකින් අයි. ර කෑලි දෙකක් කරගත්ව දෙයි. ඉරටු කෑලික් තුනයි මෙතන්ට හතරහදන් ඉරටු කෑලි තුනක් යැනවා එකයි දෙකයි තුනයි. පහදන්න පුොළන් ඉු කෑලි දෙහෙකින් මේ වගේ. හම මේ ඉරිටු කෑලි අරගෙන මේ මේවා නිර්මාණය කරන විදි ගැනත් ඔබට විවාා ප්‍රශ්ුමල්ල දිහම්බවෙනවා. බලමු අපේ වැනි ප්‍රශ්න කීපයකට ගහිල්ලා ඔබත් එ කොහමද මේ ගැට ල ටික විස ගැන්න ක. ැ ඊළඟට බලමු ගුරුවත් පොතේ මේ වැඩ කොටස්ටිකින් පස්සේ අපි ඊළඟට බලමු ගනිතය අපේ පාඩම් පොතර ගිහිල්ලා පාඩම් පොතේ විසි නම වෙනි පාඩමේ මොනවාද අපට මේ පාඩම හා සම්බන්ධුව ලියන්ද තිබෙන්නේ එම නැත්තං අපිට මේ ගණංහදන්න තියෙන්න්නේ කියලා විසි නමවෙනි පාඩම රෝම සංඛ්‍යාංග කියන පාඩමම අම්්‍යාෂටික කරලා බල හොඳයි. ෝම සංඛයන්ක හඳුනා ගනිමු කියල පාඩමක් තියෙන විසි මේවාගේ පෙළපොති නේද එතකොටයාට පේනවා ලස්සනට මේ සටහන දාළතියනවා විස්සට යනකම් ඔබට ලියල පාඩම් කරන පුුව ලස්සනට එක ඉදල විස්ස දක්වා හින්දු අරාබි සංකඛයාටි තියෙනවා රෝම සංඛ්‍යයන්කටක ලස්සනට මේ සටානේ දාල තියෙන. ඉතින් අප පළවෙනි අභ්‍යාසි විදියට පොතේ දාලතිවා සංඛ්‍යයානාමයට ගැලපෙන රෝම සංඛ්‍යම්කේලියන් පලවෙනි අ්‍යසි සංඛ්‍යාන ආමේයට ගැලපෙන රෝම සංඛ්‍යාන් කේලියන් හොඳය පිටිය මුද බල ලස්සනට බලන්න පුතාට ලියන්න පුළුවන්ද කියලා දැන් සර්ම පාඩම මේක දැනට නතර කරලා පුදාමේටිකට උත්තර ලියලා පස්සේදී සර්සාකච්ඡා කරපු එක පිළිතුරුත් එක් හරි දෙ කියලා බලන්න පහලුව පහළුව එ ව පහයි දොහා එ අ ना एक आ एकनावि एक एकना आ एक एक आ आ आ දහතුන දෙ අ අ පහ දහසය එ නිවැරදිදි කියල බලවද රෝම සංක්‍යන්කයට අදාල හින්දු අරාභි සංක්‍යයාංක යල්ලියන් දැ හින්දු අරාභි සංකයන්කේටයන්න මේ තියෙන්නේ ඔබ අවතල දැල් ියයන්න හින්දු අරාබි සංකයන්ක පුතාල දළ මේ තියන්නේ දහතු මෙතන දයයි පහළවයි දහසයයි දහතයි දහටයි දහටයි මෙතන දහනාවයි මෙතන පහළවයි දසයයි දහහතායි දහ මෙතන කියද ද හතරයි මෙතන මෙතන දහයි මෙතන දහස්සේ මෙතන හතර මෙතන එ කොලා හා රෝම සංක්‍යන්කෙට අදාළ හින්දු හරාභි සංක්‍යන්ක ලිව්වා දැන් අපි බලමු ඉළඟට හිස්තැම් සම්පූර්ණ කරන්න කියලා අපිට තුන්වන අභ්‍යාශය මාලාව පපුතේදීල තියෙනවා. අපි ඒකෙත් බලමු තාට පුළුවන්ද රෝම සංක්‍යන්කය හින්දු අරාබි සංක්‍යන්ක දොහ රෝම සංකයන්කේ හිදු අරබි සංකයන්කේ දොහ මෙතන තියන්නේ රෝම සංකයන්කේ විස් එන හිදු අරාභි සංකයන්කය පට ලියන යෙ විස් මෙතන තියන්නේ හිදු අරාභි සංකයන්කේ දහනමය එනං අපට දහනමේ ලියන්න තියනවා අක් කියලා මෙතන තියන්නේ දහ අතර මෙතන දහත් වුණ ලියන්න තියෙනවා X මෙතන තියන්නේ පහලෝ මෙතන තියවා දහහත X පහළවයි දහසයයි දහතයි මෙතන තියවා දහසේ මෙතන නවේ ලියන්නේ අX මෙතන තියෙන්නේ තහය පහළොවයි දහසයයි දහටයි දහාටයි ද ඔබ නිවැරදි කරගන්න පිළිතුරු ඉනඟ අභ්‍යාශය පට යනවා දී ඇති රෝම සංකඛ්‍යන්කයට පෙර හා පසුව එදන රෝම සංඛ්‍යාන්කේලියන් පෙර රෝම සංක්‍යන්කේ සහ පස්සු රෝම සංඛ්‍යාන් කෙලියන්. ඔබට දිරතින රෝම සංඛ්‍යාන්කය හත එනම් මේ පැත්තට එන්ඩුවනේ පෙර තියෙන්න සංකඛ්‍යාව කියදකර බලනවා මෙතන තියෙන්නේ ඔබට දොලහා ඒනම් තියෙන්න් ඕනි කොළ හ පෙර සංඛ්‍යාවන්ගේ. ඉට පසුවෙන් ඕනේ දහතු. එම් ඔබට පේනවා ්‍රෝම සංඛ්‍යන්කය දීල තියන්නේ පහ දැම විඩියෝ එක නතර කරලා මේකට පිළිතුරුලියන්න ඉට පස්සෙ ට පුළුවන් පිරිිතුරු අපි සමගසාකච්ඡා කරග. පහ ඉඩ පස්සෙ බලන්න මෙතර තියන්නේ නම් හතර අයි. මෙතෙන්ටෙන්ඩෝනිි VI හතර පහයිX නම් මේ පැත්ත නවය වෙන්ඩෝනිි මේක දහය නං මෙතන නවය වෙන්ඩෝනිි මෙතන එකොළහ වෙන්නට ඕනි. නවය දහය එකොලා. මෙතන තියෙන්නේ දහහතර නං මෙතන දහත් වනක් එෙන්්ඩෝනිි XI අයි අයි දහතුනයි දහතරයි එනම් මෙතන වෙන්නේ පහළවයි. මෙතන තියෙන්නේෙ දහනාවයි. එනම් මෙතන දහටක්වින්නරුවුණි X V අ අයි අ දටයි. පහළවයි දහසයයි දහතයි දහටයි. මෙතන තියෙන්නේ දහනාවයයි මෙතන හිෙනම් xXක්ලා විස්සයි. ඔබට පේනවා මෙතන තියෙන්නේ දහය පහළව. දහටයි එහනම් මේ පැත්ත දහතක් වෙන්න ඕන එක් පහළවයි දහසයයි දහතයි දහටයි මේ පැත්ත දහනාවයයි. මෙ මේ ආකාරයට තමයි පතේදුවේ පෙන මේ ආකාරයට තමයි පපුතිේදුවේ ඔයාලට මේ පාඩමේ සම්පූර්ණ වැඩකොටස අවසම් වෙන්නේ. එහනම් ගුරුවක් පොතිත් පාඩම් පතිත් මේ පාඩමට අදාළ අභ්‍යාසියව සංකරපු අපි දැං ඔබත් එක්ක යනවා විවාහගේ මොනවගේ ප්‍රශ්ද ආවේ මෙතෙක් ශිෂ්ෂත්ව භාගට මේ පාඩමින් අප විාග ප්‍රශ්න බලන්. බලන්න රෝභ සංඛ්‍යා කියන කොට සෑඇටතේ දෙදස් දහතුනවසරේ ඔබට ප්‍රශ්නයක් වෙනවා මෙන්න මේ විදියට බලන්න පුතේදුවේ දෙදස් දහතුනවසරේ ඔබට ලැබිච්ච ප්‍රශ්නය. අකුරෙන් දී ඇති ෝ අකුරෙන් දී ඇති සංඛ්‍ය රෝම ඉලක් කම්වලින් ලියන් ඔබට පේනවාවද බලන්න ලස්සනට මේක ලියන්න පුළුවන්දි කියල පහ ලියන් කියල කියනවා අකුරෙන්දීල තියෙන සංඛ්‍යා ලියන්ෙ ක කියල තින අකුර දී ඇති සකයා රෝම ලක්කම්වලින් ලයන පහ ඔබ දන්නවා පහ ියන හැට මේ විදීට නොවේ අයි ඔබට දද දහතුන් ප්‍රශ්පත්ත්‍රී ලබිච්ච ප්‍රශ්නයදදස් දහතර ප්‍රශ්පත්තරය ඔබට ලැබෙන්නේ මින මේ මගේ ප්‍රශ්නයක් කලනපතේද දීති රෝම සංඛ්‍ය වට පසුව එ රෝම සංඛ්‍යාව ලියන් දීති රෝම සංක්‍යාව කියද බලන්න පහයි හයයි හතයි අටයි මෙතර තියෙන අටයි එන ට පසුුව රෝම සංක්‍යාවල යන්නන තියෙන්නේ නවය කියන්නේ අක් පෝච්චී ඇති මල් ගණන රෝම සංක්‍යාවක් ලෙසලියන්න එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි පෝච්චමල් හයක් තියෙනවා ව අයි කියරලි වනම් ඔබට පිළිතුරට ලකුම් ලැබෙනවා. දෙෙනස්පාල හෝ ප්‍රශ්්‍රපත්තරේයටයමු තැංකී සිටන මාලුවන් ගණන රෝම සංක්‍යාවංවලඉල්ලියන් ැගේ සිින ලුවන් ගන රෝමම්ං්‍යාගමලින් ලියන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි. අයි පලන නැවත හරිදි කර එකයි දෙකයි තුනයි හතරයි, පහයි හයයි හතයි අටයි නවයයි. මත්ස නවදනකවා. නවේලියන. ඉට පස්ෙවාටාවේ දෙදස් දාශයවසර ප්‍රශ්නයක් එනවා. හත දී ඇති සංක්‍යාවට පෙර ඇති සංක්‍යාවත් පසුව ඇති සංක්‍යාවත් රෝම සංඛ්‍යංකවල හින්ලියන්. එනම් මෙතන තියෙන කියද පුතේදුවේ නවයයි. එන ඔයා මෙතතින්ටලියන් වන පෙරඇති සංක්‍යාව අට ව අයයි හතයි අටයි මෙතන නවේ නම් පසුවයන්නේ ද. නිවැරතිද බල දෙදස් දාාහත වසරය ට ප්‍රශ්නයක් කෙනව පපුතිේදේ. රට කැබලි පහක් යදාගෙන සුපුන් රෝම සංඛ්‍යන්කවලින් අට සංක්‍යාව නිරූපණය කරයිකිීප් කතාව හරිද බලන් ඉරටු කැබලි පහක් දාමන සුපුන් රෝම සංක්‍යන්කවලින් අට සංක්‍යාව නිරූපණය කරයි පහකින් හදාන පුළුවවන් බලන්න අට පහයි හයයි හතයි අටයි ඉරට කෑලි පහක් යොදාගෙනද බල එකයි දෙකයි තුනයි හතරයි පහයි කප් කතාව හරි එනම් මෙන්න අට නිරපනය කල තින රටු කෑලි පහක්කි ඒයනුව විස්සට අඩු සංක්‍යාවක් රෝම සංක්‍යාංකවලින් ිරූපනය කිරීමට සුපුන්ට ඉරටු කැබලි හතක් අවශ්‍ය විය. එම සංක්‍යයාම රෝම සංකඛ්‍යාංකව ලින්ල්ලියන් එම සංඛ්‍යාව රෝම සංඛ්‍යාංකව ලිල්ලියන් ඒ නම්පු තේදුවේ ඉරටු කැබලි හතක් අරගෙන විස්සට අඩු රෝම සංඛ්‍යාවකුයි අපිට ලියන්න තිය. ඉතිං කල්පනා කළ බලන්න විසට අඩු ඉරටු කැබැලි හතක් තියෙන් රෝම සංඛ්‍යාංකය මොකක්ද කියලා දායයි හලොවයි මෙතැන තියෙනවා ඉටු කැබලි හතරක් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ඉටු කැබලි කියත් තියෙනවද හතක් තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ඉරටුගැබලි හතකින් ලේපුරෝම් සංක්‍යන්කය මේතිය එසේ නම්මගේ පතේදුවේ දෙදස් දා හත වසර තමයි මේ පාඩමට අදාලොව අවසානටම ප්යක්පසර නව නිර්දීශයත් මේ විසිනමවැනි පාඩම විදියට ගුරුවත් පොතෙත් පාඩම් පොතෙත් ඔබ අභ්‍යාස කරමතකයි ඉදිරිී වසරෙත් කීපේදීත් ඔබට මෙම ප්‍රශ්පත්තරය ශිෂතතු ප්‍රශ්පතරය තුළ රෝම සංක්‍යාන් කලින් ගෙන ඕනෑ ප්‍ර්ිකට ප්‍රදුලියන්න මගේ පුතාල දුලට සේලුම ශක්තිය දෛර වාසනාව වල බේවායි කිය පාථන කරමින් අද දවසි පාඩමයෙන් සමුගන්නවා අපේ YouTubeු නාලිකාව ඔබ සබස්ක්‍රප් කරලා තවත් කෙනෙකුට පලන්න ක්ෂ්‍යයා කරලා එවගේම අපි දමන වඩියෝ ඔබට නරමීම සඳහහා ෙල්ලයිකනය ප්‍රලික් කරන්න කියලා ඉල්ලා සිටිමින් ඔබ සැමට සම්ම සම්බදු සරන්නයි නියන් වෙනවා ස්තුති